අද නැත්තෙ එෙම් ධර්මදක්ෂිණාවේ දේශකයණන් වහන්සේ පූජිපාද මාතර මන්ද ස්වාමින් වහන්සේ අෞදරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදුු සමන් තහා චක්කවාලේසු අත්‍රාගට් තන්තුදීවතා සද්ධම්මන්මු නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවනෙ කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්ත නමෝතස්සෙ භගවතු අරහතුෝ සබ්්‍යදම්මිසු අප පටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්ච විසාරදස්සෙ. සබ්්‍ය සත්තුත්තෙ මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මිසුුව පටිහතඥානචාරස්සෙ. දසබල දරස්සෙ චතු වේසාරච්්‍ය විසාර දස්සෙ, සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්දස්සේ නමුෝතස්සෙ භගෙවතු අරහතු, සබබ දම්මි සුවක් පටි හතඥානචාරස්සෙ දසවල දරස්ස චතුවීසාරජ්්‍ය බිසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිට නොවේවා මිතියාදුෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භග්‍යුතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවුතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්රයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධරමයම අවබෝධ කර ගනිත්වා සාධූ, සාධූ, සාධෝ, සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවසේදීත් අපේ පින්වත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනාකොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි. අපි මේ දවස්සල විශේෂ සූත්‍ර දේශනාවක් දේශනා කරගෙනාව එතමයි. මජ්්‍යිමි නිකායිහි සංග්‍රහවිලා තිබෙන චූලකම්ම විභංග සූත්‍ර දේශනාව. සුභ කියල මානවකයෙක්, බුදුරජාණන් වහන්සිගේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න දාහතරක් විමසනවා. කර්මී පිළිබඳව ප්‍රශ්න දාහතර තුළ සුභමානවකයාට නැගිච්ච ගැටලුයි සුභමානවක ඉදිරිපත් කළේ. භාග්‍යතුන් වහන්සීමේ කාරණා දාහතර, සුභමානවකයට පැහැදිලි කරලා දෙනවා අපි ප්‍රශ්න දාහතරේ මේ වෙනකොට දොළහක් සාකච්ඡා කරලා අවසං පහුගිය ධර්මදේශනා තුළ අදෙහි අවසාන කොටස සුභමානවකයා භාගතුන් වහන්සේගින් අහනවා ස්වාමීණී යම්කිසි කෙනෙක්න් දුෂප්‍රාඥ වෙන්නේ යමෙක් දුස්ප්‍රාඥ වෙලා උපදින්නත් යමෙක් මහා ප්‍රඥාවක් ඇතු උපදින්නත් හේතුවමොකද කියලා අහනවා භාගතුන්නහන් සේවිලාවේ පෙන්වල දෙනවා මානවකය යම් ස්ත්‍රියක්කෝ පුරුෂයේ ශ්‍රමණ බ්‍රාක්්මණයන් වෙට එළෙමිලා ශ්‍රමණ බ්‍රාක්්මණයන් වෙ එෙළෙමිලා අහන්නිි නැත්තම් මොනවද අහන්න එඇත්ති.කිං බන්තේ කුසලා ස්වාමිණි කුසලේ කියන මොනවද කින් අකුසලා අකුසලේ කියන්නේ මොනවද.කිං සාවජ්ජන් වැරදිදේවල් මොනවද නිවැරදි දේවල් මොනවද. සේවනය කළයුතු දේවල් මොනවද සේවනේ නොකළයුතු දේවල් මොනොවද. දීර්ග කාලයක් හිතසුව පවතින්නේ මොනවගේ දේවල් කරාමද, දීර්ග කාලයක් දුකපිණිස පවතින්නේ මොනවගේ දේවල් කරාමද.කිංවා පනමේ කරිය මානං දීගරත්තං හිතාය සුකායහෝති මොනව කරාමද සාමීණ දීර්ග කාලයක් සැපිස පවතින්නේකිින් මේ කරීය මානං දීගරත්තං අහිතායේ දුක්කායි හෝත ස්වාමිණී මොනවගේ දෙයක් කරාමද දීරික කාලයක් අහිතවත් පිණිස දුක පිණිස පවතින්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා කියනවා මෙන්න මේවා යම්කිසි කෙනෙක් ශ්‍රමණ බ්‍රා්ණයන් වෙත එලෙඹිලා විමසන්නි නැත්තා අහන්න නැත්තම් ඒ කර්මය ඒකෙන සනිිප්ටාන කර්මය කරගත්තොත් එක කර්මය කරන වෙලාවේ පවතින සිත සන්නි ්ටාන චේතනාව නිසා ඊළඟ ජීවිතය ගිහිල්ල නිරේගාමී ජීවිතයක් ලබනවා. එම නැතුව මේ කරමය කරන්නට පෙර කර්මය කල් ඉවරුණෑ පස්සෙ සිත ඔහොට විපාකදන්නොත් ඊළඟ ජීවිතය ගිහිල්ල හෝ මනුෂ්‍ය බවයක් ලැබුවම දුස්ප්‍රාඥි වෙලා උපදිනවා. දුස්ප්‍රාඥ වීමේ ප්‍රතිපදාව තමයි ධරමය විමසන්නි නැතියක දුස්පාඥ වීමේ ප්‍රතිපදාව තමයි මේ භාගතුන් වහන්සේගේ ධර්මය විමසන් නැතික. යම්කිසි කෙනෙක්ින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වෙත එළෙඹිලා කින් බන්තය කුසලාං, ස්වාමීිනී කුසල් මොනවද,කිං අකුසලං අකුසලය කියන්නේ මොනවද, නිවැරදි දේවල් මොනවද වැරදි දේවල් මොනවද, සේවනය කළ යුතු දේවල් මොනවද සේවනය නොකොළ යුතු දේවල් මොනවද, දීර්ග කාලයක් දුොක පිණිස පවතිෙ මොනවකරාමද දීර්ග කාලයක් සැප පිණිස පවතින්නේ මොනවකරාමද කියලා ශ්‍රමණ බ්‍රාක්්මණෙන් වෙත ගිහිල්ලා විමසනවන අහනවනං ආන්නේ කෙනා මතු ජීවිතවල මහා ප්‍රඥාවක් ඇතුූපදිනවා. එනම් මහා ප්‍රඥාවක් ලබන්න හේතුවෙන අති විශේෂ කාරණාවක් තමයි පිංහතුනිමේ ධර්මී විමසනව කියන කාරණාව. පිහතුරි මේේ ප්‍රඥාව ලබන්නත් දුස්ප්‍රාඥ බව ලබන්නත් හතුවෙන ප්‍රතිපදාව තමයි මේක. මේ බොහොම විශේෂ කාරණාව මේ ධර්මශ්‍රවනය කරනවා කියන රාව කාරණාව තුළින් භාගතුන් වහන් සිස්මතු කරළ තියෙනවා. ධර්ම ශ්‍රවනය කරාම ඒ ධර්ම ශ්‍රවනය කරන කෙනාට ලබන්්ඩ පුළුවන් අති විශේෂ ආනිසංසයක් තමයි මේ කාරණාව තුළ දේශනා කරලා තියන්නේ ප්‍රඥාව ලබන්න හේතුවෙන කාරණාවක් මේ බනාහනව කියන එක ප්‍රඥාව ලබන්න හේතුවෙන කාරණාව. අපේ පෙන්වතුන මේ ප්‍රඥාවන්ත භාාවය සහ දුස්ප්‍රාඥ භාවය පිළිබඳව නොයෙක් නොයෙක් කරුණු කාරණා අපි විවිධ විවිධ ධර්මදේශනාවන් වලදි දේශනා කල තියනවා. ප්‍රඥාවන්ත භාවය සහ මේ දුස්ප්‍රාඥ භාවේ පිළිබඳව කාරණා. බාලව ඉපදුනාම ඒ බාලබව නිසා ඒකෙන සංසාරයට කරගන්න අතිවිශේෂ හානිියන්. ප්‍රඥාවන්ත භව නිසා ඒකෙන සංසාරයට කරගණ්ඩ අතිවිශාල ලාභයක් භාගතුන් වහන්සේ අපට දේශනා කල්ල තියනවා. නමි දුස්ප්‍රාඥ බව ලබනව කියන්නේ බාලයෙක් වෙලා උපදිනව කියන එකයි. දුස් පප්‍රාඥ බව ලබනව කියන්නේ බාලෙක් වෙලා උපදිනව කියනෙ එකයි. පිහතනමේ බාලභවින් මිදිලා ප්‍රඥාව ලබන්න නම්, ඒකිිනාට අවශ්‍ය වන ඒ සඳහා විපාකදින කුසල ක්‍රියාව තමයි ධර්මශ්‍රවනය. මොනවද කුසල් කියන්නේ මොනවද කුසල් කියන්නේ. මොනවද කළ යුතුදේවල් නිවැරදි දේවල්, මොනවද වැරිදිදේවල්. මොනවද සේවනය කළ යුතු දේවල් මොනවද සේවනය නොකොළ යුතුදේවල්, මොනව කරාමද දීරික කාලයක් දුකපිණිස පවතින්නේ, මොනව කරාමද දීරික කාලයක් සැප පිණිස පවතින්නේකිරමේ කාරණා විමසල දෙනෙක්. ොකද පින්වතනනි මේ ලෝකයේ පවතින දේවල් අපිට කවදාවත් අපේ ප්‍රඥාවෙන් විමසල්ල තේරුම් කරගන්න බෑ. එක අපි නිතරම කියලතින කාරණාව. අපේ ප්‍රඥාවට මේ කාර්ණා ගෝචරවෙන්නේ නේ. ද අපේ ප්‍රඥාවට හැමවෙලාවකම ගෝචර වෙන්න අපි මේ ජීවිතය ලබපු ප අද්දකින් ප්‍රමාණය පමණයි. අපි ඊට වඩා ඊට වඩා පංවොතුන අපිට සසර ජීවිතයේ පිළිබඳව, යම් සැපයක් විඳනවනං සංසාරයේ යම් සැපයක් විදිනවනං මිනි මේදේවල් නිසා තමයි සංසාරයේ දුක අපිට උරුමවෙන්නේ කියන මේ කාරණාව අපට අවබෝධි කරගන්න පුළුවන් පින්වතුනි භාගතුන් වහන්සේගේ ධර්මය තුළිම පමණයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා මේ ලෝක සත්වයාට පින්වතුනි දහමක් දේශනා කරලා භාග්‍යතු වහන්සේ පෙන්නල දෙන්නෙත් ආංගේ කාරණාව සසර සත්‍යාව දුකින් මුදවන්නව තමයි භාගතුන් වහන්සේ මේ විදිහට ධර්ම දේශනා කරන්නේ. එතකොට සංසාරයේ අතිදීර්ක කාලයක් ඔබ මම මේ දුකට පත්වෙලා දුක්විඳමින් යම් දුකත් සංසාරයේ වින්දනම් ඔය සියල්ලුම දුකයන් වලට එක්කම හේතුව තමයි අපි භාගතුන් වහන්සේගේ වචනය පිළිපැදදි නැතියක භාගතුන් වහසේගේ වචනය පිළිපැද නැයෙකම තමයි එකම හේතුව. ම අපි ගොඩාක් පෙලාවට අපේ හිතුම නාපෙට. අපට ඕන විදියට සමහර වෙලාවට පින්වතුන අපි මේ ධර්මය තුළ හැසිරෙන හලන්නේ කෙනෙ සෙල් රකින්න ගිය, කෙනෙක් දන් දෙන්න ගිය කෙනෙක් පින්වතුන මේ ධර්ම පිළිගන්න ගිය, තමන්ට වැටහෙන ප්‍රමාණයට පමණයි තමන් වැඩිපු අවධහනයමු කරන්නේ. එතකට ඒ නොවැටහෙන ප්‍රමාණය තමන් බැහර කරනවා. සමහර වෙලාවට තේරුම් කරගන්න බැරිත ඒව වැරදී කියල තමන්ගේ හිතට නැගෙන සමහර කාරණ ත්මක කරනවා. මේබො කෝම අපේ සංසාරයට පින්හොතුන අරගෙන යනා කුසල කර්ම. සසර අති දීරික කාලයක් දුකක් කොරුමුවන කර්ම. නම සියල්ල නැතිකරන්ඩ පුළුවන් එකම තැන තමයි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පිළි පැදීම. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පින්හොතුන මනාකොට අවබෝධ කර ගැනීම. ධර්ම ශ්‍රවණය කියනකය, න කොයිතරන් ලාභබයක්ද්ද ධර්මශ්‍රවනය නොකරනක කොයිතරං අලාභයක්ද දෙකී නකට හොඳවම උදාහරනයක් තමයි දෙවදත් අහාමුදුරෝ කියන්නේ අප පින්ගතු බලන්ඩ. දවදත් අහමුදු රධීනෙ කොහෙද. දේවදත් අහාමුදුර රීන අවවිචි මහ නිරේ. අවිචි මහනිරයේ දෙවදත් අහමුදුර දීන්නේ. දෙවදත් තහමුදුර අවීචීතකයේ මොකක් නිසාද. දෙවද හමුර චීර ක ප ගොති සල් ප ඩාග නෙීම. ගතුමොහල්ල ලන්නන්නේ දෙවදත් හාමුරු පැවිදිවෙලා හිටපු කාලායේදී ක ඩාගත්ව එකක සිල්පද. දෙවදත්තහාහමුදුරු අවිචිතික සිල්ත කඩාගෙන නෙවී. දෙවදත් හාමුදුර අවිීචිතයන්න්න ව නේ මුොක් නිසාද. දෙවදත්තාහාමුදුර අවිීචිතයන් වඕන බණහපු නැති නිසා. එකට උදාහරණ කීපයක් මං අපේ පිංගොත්තුට කියන්න. දෙවදත් හාමුදුරු ධර්මශ්‍රව වනය කළේ නෑ කියන කාරණ වපපු කරන්න. අි පිවතුම් බලන්නේ තමන් තමන්ගේ ජීවිත මිනිමේ කාරණා පිළිබඳව පවතින අවබෝධය බලන්න. පිහතුන් කවදාවත් හිතනවද බුදු කෙනෙක් මරලා තවත් කෙනෙකුට බුදුුවෙන පුළුවන් කියලා. කෙනෙක් බුදුවෙන්නේ ඉන්න බුදුරජන් වහසේ නමක් මරලද කෙනෙක් අර රජවෙන්නේ තවත් රජ කෙනෙක් මරල වගේ. බුදු බව කියනෙ එහෙම ලබන්න එහෙමලා බනවේ. දෙවදත් අහාමුදුරුවක දැනක නිදරනයන ඒකන දෙවදත් අහාමුදුරුව වෑයම් කරී මන් බුදුරජාන් වහන්ේ මරලා බුදුුවෙනම කියලා. පලවෙනි කාරනාව දෙවද තාමුදුර නම් එක දැනගෙන දල නැහැ ඒ ඒක නිසා ඒකට වෑ යම් කළේ භාගතු වහන්සේ මරලා මම කවදර දවසක බුදු වෙනවා ම් බුදු බව ලබනවකිරෙ හම ලබන පුලුවන්ක් නෙමේ බුදු බව ලබන්න නම් පින්හතුනි බොහෝකාල පාරමිතා පුරන්න්න ඕන. දීරක කාලයක් පින්හතුනි පාර්මිතා පිරුවෙන් පසෙද තමයි ඒ බුද්ධත්තය ලැබෙදි. එතකොට පින්හතුන ඕක අපි දන්නේ අපට තුත්පත්තීමයි දැනමක්ඇල්ලද නෑැ ඒ කාරණාව අපි දන්නමොකක් නිසාද බනහප නිසා. එක දන්න අපි බනහප නිසා. එඉතුටන ද දෙවදත් හාමුදුර එක නොදනැගෙන තියෙන්නේ. ඒක දෙවදත්ත හාමුරු නොදැනගෙන තියෙන්නේ දෙවදත්ත හාමුදුරු බනහප නැති නිසා. ඊළඟ කාරණාවතමයි බුදුරජාණන් වහන්සේම මරණව කියන එක හොන්න ේවදත් අහාමුදුරගේ එක වෑහම මරල බුදුුවෙනව කිය එක එක අනිත්ක මරණවකින කාරණාව තවත්කා. ිහතුති දේවදත් හාමුදුරුව උත්සාහ කලා භාගතුන් වහන්සේ මරන්න නෝ ති පින්හතුට මොකද හිතෙන්නේ බුදුකනෙ අපි භාගතුන් වහන්සේ නොමැරුුණේ තවත් බුදු කෙනෙකු මරණ පුළුවන් කියන කාරණාවටද. නෑ. මේ ලෝකයේ පංහතුනි ධර්මතාවයා සම්මා සම්බුදුරජාණන් වහන්ේ නමක්ම මේ ලෝකේ කිසිම කෙනෙකට පංහතුනි ගාතනය කරන්න බෑ. භාගතුන් වහන්සේ නමක්ව මේ ලෝකේ කිසිම කෙනෙකුට ගාතනය කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ නමක් ගාතනය කරන්න තබා පිිතුන බුදුරජාණන් වහන්සේ නමකගේ සමසිදුරු කරන්නවත් කිසිම කෙනෙකුට බැ සමසිදුරු කරන්නවත් බේ මොකද එකක් භාග්‍යතුන් වහන්සේගේ පුණ්්‍ය බලය ජාන බලේරදි බලය නිසා භාගතරන්සසිටේ මහානයක් කරන බෑ අනිත් කාරණාව තමයි බුදු කෙනෙක්කුට ලැබෙන ශරීරය භාගතුන් වහන්සට ලැබච්චතින ීර ශක්තිය පිහතු හඳුන්වන්නේ වජර සංකාත කයක් කියලා මකද මේ වජර සංකාත කයක් කියන්නේ දියමන්තියක් වගේ ශක්තිමත් කයක් තියෙනවා කියෙනකයි. අපේ භාග්‍යතුන් වහන්සේට තියෙන ශරීරය තියන්නේ දියමන්තියක් වගේ ශක්තිමත් කය එහෙම කයක් ලබන්න පින්හතුනි උන්වහසේ කොච්චර පින් කර තියෙනද සංසාරී. එහෙම කායබලයක් ලබන්න සංසාරයේ පින්වතුන කොයි තරම් පින් කරලා තියෙනවාද භාග්‍යතුන් වහන්සේව ගාතනය කරන්න බෑකීන කාරණාව බුදුකිනෙක්ව මෙල්ලෝකේ මරන්න බෑකන කාරණාවඒ එම කෝමත සිද්ධ වෙන්නේ ඒක පින් තුන එහම සිද්ධ වෙන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ ඒ තරමටම සංසාරය ප්‍රාණගාතන් වලකිනවා කනම කුසල කරමේ වෙලකිල තියෙන මේ ප්‍රාණගාතය කියන අකුසල කරමින් අති දීරක කාලයක් භාගතු වහන්සේ මහාබෝසතන් වහන්සේ නමක් ලෙස වැල කිලා තියෙනවා ඒ නිසා පින්වතුන අපේ භාගතු වහන්සේව මරන්න මේ ලෝකයේ සමර්ථ කිසිම දෙවියක් පත් බ්‍රක්්මයක් වත් බ්‍රාක්්මණය වත්න්නේ. කිසිීම මනුෂ්‍යයෙක් නෑ කිසිම බලසම්පන්නේෙක් නෑ. භාගතු වහන්සේ පින්වතු නීම මරන්න බෑ. නොම තෝක අපි දන්නවන දු කෙනෙක් මරන්න බෑකෙන කාරන අපි දන්නවා. භාග්‍යතුන් වහන්සේ නමකට හානියක් කරන්න බෑකෙන කාරණ අපි දන්නවා. අනනිත් එක බුදුවෙලා කෙනෙක් බුදුවෙච්ච උත්තමෙක් මරල්ල තවත් කෙනෙකොට බුදුුවෙන බෑ කිනිකක් දන්න අපි. මරන්නත් බෑ ඒම බුදුවෙන්නත් බෑ. ඔයි සියල්ල අපි දන්න කොහොමද. ඔය සියල්ල අපි දන්නේ අපි බනහප නිසා. එන දෙෙවදත් අහමුරුවයිටික දැනගෙන නැත්ති දෙවදත් හමුරුවයිටක දැනගෙන නැත්ති. ේවදත්ත හාමුදුර බනහපු නැති නිසා. හනම් පින්හතුරම මේ ධර්මාශවනය කියනෙක පින්ංහතුන කොයිතර ලාභ්‍යයක්දදිගෙන හිතන්නකු. අද දේවදත්ත හාමුදුරුව ඉන්න තැනැත්ත එකේ හිතල බලන්ඩ ධර්මාශ්‍රවනය නොකිරීම දේවදත්ත හාමුදුරන්ගේ සංසාරයට කොයිතනල කොහනයක් කරලා දේවාද. බනහප නැති නිසයි කරුණු දන්නේ නෑ කරුණු දන්නන්නේ නැති නිසා මම මොනවයින්ද වැලෙින් ඕනු ොවද බම කරන්න ඕන. නම කළොද්දමට වැඩි පුර පින් ලැබෙන්නේ මොවකළොද්දමට පවු ලෙන්නේ. මොනවාද මම සේවනය කළයුතු දේවල්. මොනවාද මම සේවන නොකොල යුතු දවල් කියල මේ කාරණාවල් පිංහොතුන මේ කාරණාවල් අවබෝධ වෙන්නේ නේ. ධර්මශ්‍රවනය කර නැති කෙනට ඔයටි අවබෝධ වෙන්නේ ධර්මශ්‍රවනය කරපුගෙනාට පමණයි. එනිසාතමයි පින්හතුනමේ බාලබවට පත්ච්ච බොහෝධදන කකුසල් කරම කරන්න. ධර්මීෙන් නොදන්නාකම නිසා ධර්මය හරියට හඳුන ගක්ති නැති නිසා පිහතුටි බොහෝදිනෙක් නොයෙක් නොයි කකුසල කරම කරන. ඇතින් ඒ අකුසල කරම කරන බොහෝ දෙනෙක් බාලය. ඒ ධර්මය නොදන්නකම නිසා ඒ බාල බවට පත්වෙෙන්නේ. තිය ධර්ම ශ්‍රභනය කරන නෑ කියන කාරණාවෙන් පින්තුනේ අය. එය අත්ති දීර්ක කාලයක් පින්හතුනි ම හාදුකක් පින්දිනවා. මොකද. ප්‍රාණගාතින් වලකිනව කියෙන කාරණාව හරියට අවබෝධ කරගත්තොත් එක තින ලාබය හරියට තේරුම් කරගත්තත් කෙනෙක් ප්‍රාණගත්ත කරන්නේනේ. ප්‍රාණගාත කරයිම් පසෙදි තියන අලාබය දැනගත්තම පින්වතුනි කෙනෙක් ප්‍රාණගාත කර නිනේ. තොඩ ප්‍රාණගාතිය කියන මේ කාරණාව කෙනෙක් හරියට වලකින්නේ හරියට ධර්මය තුළින් දැකල් අවබෝධ කරගත්තු කෙනෙක් පමණයි. එහෙම නැතුූනාම, ඕු ප්‍රාණගාත කරනවා ඔවුන් හොරකම් කරනවා ඔවුන් කාමී වරදවා හැසිරෙනවා ඔවුම් බොරු කියනවා ඔවුන් සුරාපානය කරනවා හරියට හරියට පින්වතුනේ ඒ අකුසල කරමයන්ගේ වැලකෙන්නේ ධර්මශ්‍රවනය කරපු අය ධර්මශ්‍රවනය කල්ලා එක අවබෝධ කරගත්තු අය නමි ධර්මශ්‍රවනය කරනම කියන කාරණාව අතිවිශේෂ කකාරණාව ඒ ධර්මශ්‍රවනය තුළින්ම පින් ඔත්තුන අපට ඔෙන් වලකින්න පුළුවන් මොකද මේ ලෝකයේ හොඳයි නරකයි කියන දෙක අපට ංකරල අඳුරගන්න බැරි දෙක. ධර්මය මොකද අධර්මය මොකදද කියන එක අපේ ඥානයට ගෝචරවෙන්නේ නැති කාරණවා. ධර්මය මොකදද අධර්මී මොකද කියන කාරණාව පින්තුන අපේ ඥානයටට ගෝචරවෙෙන නැතිකාරණවා. එක ගෝචරවෙන්නේ සම්මා සම්බුදුරජන් වහන්ේ නමකට පමණයි. ප්‍රාණගාතය වනත් ප්‍රාණගාතය පින් ඔතුනි වැරදියට පාරවල් දෙකක් තියනව යන්න ොළන් එකක් තමයි අත්තකිල මතානයෝගට යන්නත් පුළුවන් අනිත්තක තමයි කාමසු කල්ලි කානුයෝගයට යන්න පුළුවන් දැන් උදාහරණය කෙටි ගත්තතින් ඔන්න කෙනෙක් මේ සත්තු මරන්නේ නෑ කියනක සම්බද්ධින් අත්තකිලමතානයෝගට යන්න පුළුවන්. නමු අත්තකිල මතානුයෝග යන්න නැති කාමුසුකල්ලි කානයෝගට යන්නේ නැති ඔය දෙපැත්තටම යන්න නැති මැද අන්තිය තමයි මැදද මැද කොටස තමයි මධ්‍යම ප්‍රතිපදාව හැටියට ප්‍රාණගාතය ාගත වංස දේශනා කරේ මට්ටම මකදේ මට්ටම සතෙක්කින්න ඕන සතාට පන තියෙන්න්න ඕන මරණ චේතනාවත් තියෙන් ඕන මරන්න උපායක් ගන්න වුණු පයක්‍රියත්මක කර ඕන. ඕක තමයි ප්‍රාණගාතය මධ්‍යම ප්‍රතිපදාව. ඇ මෙන්න මේ ප්‍රමාණෙන් කෙනෙක් වැලකුණෝත් යයාක ඇතින් ප්‍රාණගාතයක් වෙන මේ කාරණා පහම හරියට සම්පූර්ණනු තමයි ගාතයක් වෙන්නේ හැබැයි ඔය පහිම පිට ගියෝ උදාහරණ එකට අපි හිතුමන කෙන පායනවා යනකොට්ටතින් තමන්ගේ පයට හෝ ගමන්කන් රථයට හෝ හැක්්ිලා හැගල කූම්ඹි මැරෙනවා කුඩා කුඩා සතු මැරනවා තමන් දන්නේ න එක තොට එහම සත එක් මැරල ඉන්නව කියල දැක්කම කුඩා කූමින් මැරනමකිල දැක්කම ඒකගැ හිත ලොහ හිතනවන අනේම ප්‍රාණ ාතයක් කරගත කියලා එකත්ත කෙලමතා නියෝගිතයන්නේ භගතු වහන්සේ එකක සීමමාව දේශනා කලතින භාගතුනාන්ේ දේශනා කලනේ මේ පෙනිබොන්න පා කියලා භාගතු වන්සේ දේශනා කලනේ මකුණු ජන කඩන්නපා කියලා භාගතු වනාන්සේ දේශනා කලනෑ භාග්‍යතු වහ සෙපින්ගතුනී අපට ප්‍රාණගාතින් අයින් වෙන්න කෙල දේශනා කලී අර කාරණා පහසම්පූර්ණ වෙන්න තැන ඒින් වලගින්නේ කියනකි. තුොර අන්න ඒක හරියට ක්‍රියාත්මක කරොත් ඒගෙනට ්‍රානගාතෙන කොසල කර්මය සිද්ධවෙන්නේ හරිගයට ක්‍රියාත්මක කළු. තර මන්න මේ ප්‍රමාණය පින්වතුනි අපි හරියට දැනගන්නේ බාගතුන් වහන්සේ ධර්ම ශ්‍රභණය කළුත් පමණයි එහෙම නැතිවනා මරදැනර ඒකාලේ බොහෝ ශස්්‍යාස්තරුවරු හිටයා ඒ පිරිසා අතර බොෝ දිනෙ ඔය අතේ කළ මතානයෝගට ගිල්ලත්තියන කාමසු කල්ල කානයෝගට ගිල්ලත්තිවා සමහර කෙනෙක් වාඩිවිනකොට බීම ඉදලකින් පින්වතුනි හොදට පිහදල පිහදල වාඩි ව. රි ගමන් කරක් දෙපැත්ත හොඳට පියදානවා මෝ ආඩම් වැදගරන්නවා. මේ කොඩා කුඩා ඇසට නොපරෙන සතුන් අපේ ශරීර ඇතුලට ඇයි කියලා එතකොට ප්‍රාණගාතයක් වෙයි කියලා ඒ මීතනවා තුර මේම පින්හතන වැටෙන්නේ දෘෂ්ටිවලට අන්තවලට තුර ඇයි අන්තගාමී වනාම නොෙක් නො අන්තගාමී තත්වති ගියාම තුොටර භාග්‍යතුන් වහන්සේ දේශනාකරපේ ධර්මී කියෙන තැනටඉදිනන්නේ ඒ හරියටම තේරුම් කරගන්න නං මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් පිශ්‍රවණය කරන්නට ඕනෑ. ඒක එහෙම ශ්‍රභණය කරන් පස්සෙද තමයි. අපටඒ නිවැරදි ක්‍රමය හරියට අවබෝධ කරගෙන පිළිපදින පුළුවන්කමක් ලැබෙන්නේ. එකට ඒ අපි හරියට පිල්ලි පැදල හරියට ක්‍රියාත්මක කරනකොට තමයි, අපටඒ ලැබෙන්්ඩෝඕන කුසලය අපට ලැබෙන්නේ. භාග්‍යතුන් වහන්සගේ ධර්මය හලා එක හරියටම ක්‍රියාත්මක කළොත් තමයි. අපටේ අවශ්‍ය කරන කුසලපක්ෂ අපේ ජීවිතයට ලැබෙන්නේ. මොකද මං අර කලින් කිව්ව වගේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ඥානයට ගෝජරනු ප්‍රමාණය මෙලෝකේ තවත් කිසිම කෙනකුේ ඥානයට ගෝචතර වෙන්නේ. එකගේ හිතල කරන්න බෑ. මොකද භාගතුන් වහන්සේගේ දර්මය තුළ තියෙන සත්තහා භගවා සාවකෝ හමස්මින්. භාග්‍යතු වහන්සේ තමයි මගේ ශාස්තුෘර ම ශ්‍රාවකය ජානාති භගවා නාහං, ජානාමී, භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම දන්නේ මම දන්නේ නෑ. මමනු දනිමි. ආං ඒ තැනට පින්වතුනි. අපි ඒ තැනට එනකං අපි සද්ධවන්ත වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ සැබෑ නිර්මල සද්ධරමි අපි හරියට පිහිට ගන්නකම් අපි සද්ධවන්ත වෙන්න ඕන. යම් කිසි කරුණක් කියදදි. අපි හිතනකට වඩා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හාත්පසිම වෙනස් නං ඔහුට ඒත්තිකම හිතනවනං අනේ මම හිතපු කාරණාව වැරදිී නේද කියලා භාගතුන් වහන්සේ කාරණාව නිවැරදිී නේදකිලි හිතිච්ච ගමම්ම අන්න ඒ කෙනා තමයි ධර්මරත්නී සරණ යනකෙන සරණ ගියපු කෙනා. තොට ඒ ධර්මය තුළින් තමයි අපට නිවවැරදිම දේ මොකද දෙ ක කියල හරිට අවෝධර ගන්න පුළුවන් කමක් ලෙවෙන්නේ එ නැතිවුණනොත් අපී සමහර එලාවට අසාරවදදේවල්, සාරවද්දේවල් කියලකරනවා. සාරවදදේවල්, අසාරවද්දේවල් කියල කරනවා. තොකටේ අසාරවදදේවල් සාරවද්දේවල් කියල කරලා, සාරවද්දේවල්, අසාරවද්දේවල් කියල කරලා අපි කරගන්න පිංහතුන අති විශාලකුසල කරම ගොඩා. එනිසා අපේ පංහතුන් මෙන්න මේ කාරණාව නුවනින් හිතන්න. නෝනං අවබෝධ කරගනේ කාරණාව. භාග්‍යවතුන් වහන්සේගේ ධරමියම අපේ පින්වතුන් ශ්‍රභනය කරන්න. එක දිවි ලෝකෙවරු දිවි ලෝකෙන් දෙවරු චොතවෙනකොට ඒ දෙවියන්ට කියනවා චොතවෙන්නන්න දෙවියන්ට කියනවා මහිෂාක දෙවරු නුබල මනුෂ්‍ය ලෝකෙට යන්න ඒ මනුෂ්‍යලෝකයේ තතාගත පවේදිතයේ ධම්මවෙනි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේම දේශනා කරපු ධරමියය තියෙනවා ඒ බනාහන්න ඒ බනාහලා ඒ ධරමී පිළිපදින්න. ඒ පිළිපදිනකොට හිතේ සද්ධහව පිහිටුවගන්න තමන්ගේ සද්ධග මෙ ලෝකෙ කිසිීම කෙනෙකොට ඇවිල්ලා බිඳින්න බැරි මට්ට මේ සද්දාව. සමනේනවා හාමුදුරු නමකටවත් බ්‍රාක්්මනේනවා බ්‍රාක්්මණයකොටවත් දේවේනවා දෙවිය කොටවත් මාරයනවා මාරයටවත් බ්‍රහ්මුණවා බ්‍රහ්මීකොටවත් නෙචිවක් කිසිම කෙනෙකොට කිසිම කෙනෙකොට ඇවිල්ලා විඳින්න බැරි සද්දාවක් ඒ ධර්මයකිරි ඇැති කරගන්න කියල තමයි චුතවෙන්නන්න දෙවියන්ව සනසවමින් ඔන්ට අවවාද කරනවා කියල කියන්නේ. ඒ සනසවමින් අවවාධ කරවා කියන්නේ ඔවුන් චුතවිෙන කොට බොහෝෂෝකයට පත්වෙනවා ආගේ නිසා.ඒවන දෙවුරු පවා පින්හතනි කියන්නේම මේ භාග්‍යතුන් වහන්සගේ ධර්මය හඬ කියල. අපට ඒ තුළින් තමයි හරිදේ මොකදද වැරදිදේ මොකක්ද කොසලේ මොකක් දක්කුසේ මොකද මොනවකලොද වැඩිපුරම පින් ලබෙන්නේ මොවකලොද ඩුවෙන් පින් ලෙබන්නේ. මේව පින්හතුනි තෝර බේරල ගන්න පුළම් භාගතු හන්සකෙන ඥානිි. අද ලන සමහර කෙනෙකුට. ඒ ධර්මය හරියට ඇසුරු කරන ලැබච්ච නැතිනිසා කොයිතර මිත්‍යා දෘස්තිවලට පටිෙල්ලා ඉන්නවාද කිය බලනකෝ. මහර ිත්‍ය දෘෂ්ති න පින්හතුන තාමත් ගලවලිවර කරගන්න බෑ. සමහරලට ඔවුන් ඒ කාරණා මත්්‍යෙම බැසගෙන පින්වතුන පින්කං කලත් කර අදර තෝන තරන් හෙමතියෙනවා උදහරණයක් කියනවන පිතුම සමහරයග ළඟතියන මිත්‍යයා මත කෙනෙක් මරණයට පත්වනො ඒ මරණයට පත්වෙච්ච කෙනාට පින් දෙෙනවනං එකන ජීවත්වෙලා හිටපු ගෙදරදිම පින් දෙන්න ඕන කියලා කියනවා මේවා සමහරලාට ඉදිරිපත් කරන්නේ භාග්‍යවතුන් වහන්සකි පිරිසිදුම දේශනාවක් වගේ බුදුරජන් වහසේ එහෙම කියපු තැනක් ඒ කියනයට කියන්න පොහොසත් කමකන්නේ ඇත්තරමිති ධර්මිහිෙම තැක් සඳහන් කරලත්නේ. මැරිච්චේ කෙනාට පින් දෙෙනවන ඒකන ජීවත්තල හිටපු ැ දෙව පින් දෙෙන් ඕන. කෙල මෙහෙම මත්‍යාමතයක් ද. පින්හතනි ඒගේ මෙිහිම ප්‍රශ්නයක් ඇැවති. අපිතුමේ ඕන තරන් නාය ගිහිල්ලා ගිවල්වල කිවල් පිතිම්ම පින්වතනි පස්කඳුවලට අඇට වෙලා මැරණනි මිනිස්ින්දමනි හට ඒ මනුස ජීවිත ගේවත්න්නේ. මල මිනියවත්න්නේ. එතකොට පින්තු කල්පනා කරල බලන්නක අර කියන කාරණනාව ඒ වෙලාටි කොහමද තු කර න ගතකොට ඒ මනුසැේවෙලාවට පට පින්දන විදක් න ද ලොට. සාමාන්‍යෙන් බැලුවෝති. ඒ මනුස්සයට ඒ වෙලාට පින්දෙන විද්‍යක් න හෙම ගත්තම. ඇයිඒ ඒ මනුසැගේ මිනියවත් නෑ. ඒ මනුස්සෑගේ ජීවත්තජ ගෙදරව ගෙර ති පිච ැන . මස ති ේ නලල්තන්ගේයක් හදනකක් මනුසර පින්දෙන් නැතුව ඉන්නව හමනත්තන් කවදාවත මනුසර පදනවෙෙන නැද සංකල්පේටනුව එහෙම වෙන්නේ. මෙව පින්හතුන වැරදි මිත්‍යා මත ඉති මෙහෙම මිත්‍යාමතවල තාමත් මිනිස්සු බැසකෙන ඉන්නේ හරියට දරමිය හපුනෙති නිසා. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාව විමසලා ඒකාරණා පිළිබඳ අවබෝධයකට පත්තච නැති නිසා. මෑත කාලෙක තමයි. ධර්මේ මේ තරමට මිස්මතෝනි ත්‍රිපිටක ගත කාරණ මේ විදදියට ඉස්මතු වෙලා සාකච්ඡා කරන ආරම්භූණ බොහොම මෑත කාලෙක තඒවෙනකන් එකනිකාගේ මත තමයි ධර්මය හැටියට ක්‍රියාත්මක වුණේ තොර සමහර මත සමහර සංකල්පතියන පින්තුනි අදටත් ධර්ම කරුණු කියලවත් ඒ මිනිස්සුගේ මනසින් ඒ සංකල් විවත් කරගන්න බැරි මට්ටමකට පත්වෙලා ඒ විද්‍යයට මිත්‍ය දෘෂ්ටිවලට බැසගෙනී ඔ එක කාරණාවක් අපි පින්ිතුර මතක් කලින් මේිකාරණාව ගොඩාත් තැන්වල දකිල් ලෙබෙන නිසා. පින් දෙෙනව කිය කෙහෙමෝවන නෑ. පින්ගන්න පුළුවවා මේ ලෝකයේ එකම ජීවි කොට්ටාසේකට පමණයි මිය ගිය. එතම පරදත්වූප කියෙන ජීවිී කොට්ටාසේ සත්‍යයන්ට පමණයි. ලෝකයේ පරදත්වූප කියන ප්‍රේතින් වෙලා ඉපදිච්ච කොට්ටාසට පමයි පින් ගන්න පුළුව. තරේ පරදත්වූප කියන ජීවි කොට්ටාසේහි ඉපදිලා ඉන්න. ඒ සත්‍යයන්ට තිබෙනවා ආවේනික ශක්තියක් එ තමයි තමන් කලින් ජීවිතේ කොහෙද හිට තමන්ගේ ඥාතින් කවුද එමන ත තමන්ව අරමුණු කරලා යම් පින්කමක් කරන වනං ඒ පිින්කම කරන්නේ කොහෙද මෙ මේක දකිින්ඩ පුළුවන් ශක්තියක් ඒ ජීවි කොට්ටාසේ සත්‍යයන්ට තියෙනවා මනුස්සේකොට නිකං උඩින් යන්න බෑනි මනුස්සේකොට නිකං උඩින් යන වනං එක ධ්‍යාන ශක්තියක් තියෙනට ඕ ැයිති මනුෂ්‍යයට ැරිමේදේ සාමාන්‍යෙන් අපි ගත්වොතිින් පක්ෂීන් කරනවනනි. පක්ෂීන් උඩිම්පියාසර කරගෙන යනවා ට ඔග්‍ය අනි ධ්‍යනබලයෙන් නෙමේනි. නමුත් ඔවුන්ට ආවේනික ශක්තියක්කක මේ අහසඉම්පියාසර කරන පුළුවන් කියෙන කාරණාවල. මාලුන්ට ජලයේ ජීවත්වෙන පුළුවන් කියන්නේ එකගේ මාලු කියන්න ජීවිී කොට්ටාසට ආවේනික ශක්තියන්. ආවිනික ශක්තියයා. ඒවගේ පින්වතන මේ පරදත්වූප කියන ජීවිී කොට්ටාසේ සත්වයන්ට, ආවීනික ශක්තියක් තමයි තමන්ට පින්දෙන තැන ආවරජනය කරලා බලන්න පුළුවන් හැකියාව. එනිසා පින්හතුන එහෙම ශක්තියක් තියන කෙනෙකුට පින්දෙනකුට අමුතුවයෙන් අපි අර තැනම බලාපොරොත්යෙන් ඕනෙනෑ. එනිසා අපේ පින්වතුන් මේ කාරණාව නුවනින් හිතල තේරුම් කරගන්න. භාගතනාසිම කිසිම තැනක දේශනා කරලන භගත වන්ේ දේශනා කරලා තිබුණ නැ අනෙමන නිවැරදික. භාගතුනාසීම දේශාවක් කරලා නෑ ඉල අදටත් පින්ගඔතු ඕන් තරන් ක්‍රියාත්මක වේෙනවනි දැන් ඔය සමහරලාවට කෙනෙක් පින් බලාපොරොත්තුව වෙනකන් දවස් සතක් මියාව කාශය සෑරි සරනවා. අදටත් පින්හති සමහරලාවට සමහර වැඩසතහන් වල අපින් විමසනවා. සමහලට පෞද්ගලිකව පවා අදටත්වේ කාරණ සමහරය විමසනවා.කිරි මිච්චරි මේ කාරණ පැහැදිලි කරල දීලා ඔවුන්ටඒ කාරණා පැහදිලි වෙලා නෑ. තවොට ඒකෙන් තේරි නිකම ද අයි ඔවු බණහලනෑ කියනෙක. හරියට නිවැදි කාරණා මොකද කියලවුන් හරියට අබෝධ කරගෙනනෑ කියන එක තම එකට ප්‍රධානතම හේතුවය. දැන් මලගෙවල් සම්බන්ධින් හදදවස ධන පින්කම් සම්න්ධිනුත් ඔයිව ඕන තර මත්‍ය මත තියෙනවා අදටත් තියන සහරලාට නැකතකටෙලියට ගණ්ඩෝන කියලා තියෙනවා මිත්‍යා මතයා වෙලාවත් බල්ල එකට එවෙලාවට තම ඉලියට ගණ්ඩෝන. එමනැත්තන් ැරිච් කෙනාගේ හිස මනිමේ දිසාාවට තමයි තබලතිය න නැත්තන් අනිදදිසාාවට හරවල මිනි අත්්‍ය බෝතින් විවල්වලට් එක ගු නයයක්පලයි කෙල කියනවා නගේ හෙම දෙ පෙි නැහැ මේ ඔක්කො මිත්‍යා මත හදදවස බණ කියනකොටඒ ජීවත්ශ කෙනාගේ ගෙදර ජනල් කවුලු ළඟ වැලිගොඩක් තබල තිබ්බෝති ඒ වැලිගොඩේ අර පින්ගන්න ආපු කෙනාගේ පාසටහන් බලාගන පුළුවන් ක මිත්‍යමතක තියෙන. එමනැත්තම් දාන දෙන්න කලින් බණකියපු දවසරෑ ඒගෙන ආසම විදිිය කෑමවේලක් සකස් කලේ කෑම පිගානගල සොහනින්තියන් ඕන. ඔයගේ පින්ගතු නොයෙක් නොෙක් මිත්‍යයාමත අදටත් තියෙනවා. ත එහෙම මිත්‍යාමතවල බැසගෙන සමහර කෙනෙ පින්කං කරන්නේ ධර්මය දන්න නැති නිසා. හරියට බනහලනේ ඔවුන් ධර්මින් අසරන වෙලා ධර්මය ශ්‍රවණය කරන්න නැති නිසා මේ ජීවිත අසරණ වෙලා ඉන්නේ එනිසා සමහරලාවට බොහෝ පින් වියදන් කරගෙන ස බොහෝ ධන වේදං කරගෙන සමහර කෙනෙ සමහරලට හරියට අකුසල් කරගන්න අපි දකිනවා අපේ පින් උතුම් යම් කෙසි පින්කමක් කරන්න ගියාම අපේ පින් උතුන් ඊට කලින් ඒ පින්කම පිළිබඳව තමන් දන්නව කියන කාරණාව මදකට පැත්තකින් තියලා එක හොඳ විමසන්න ඒ පිළිබඳව දන්න ර්මය පිළි දි්‍රිපිට කට්ට කතාව පිළිබඳව සද්ධාවත් තියන යම අවබෝධය ඇත්තියන ස්වාමීන් වහසේ නමකගින් එවන ැඟිම ධර්මය අවබෝධ තින ගිහි කෙනෙකුගෙන් එක විමසන්න විමසලා පින්වතුන ධර්මී භාග්‍යතුන් වහන්සේ දේශනාකරපු ධර්මකාරණාවල්වලට අනුකූලව ඒ පින්කම සූදාන කර එතකොට තමයි අපේ පිවතුන්ට ඒ තුළින් නිවැරදි පිනක් කරගන්න පුළුවන්කමක් ලෙමින් දැමයි කාරණා හරියට අවබෝධ කරගත්තු නැති නිසා සමහරලාට පින්කංකරද්දී පවා හරයට පව් කරගන්නවා ද මේ කාලි පින්වතන අපි දන කටින පින්කංවල පෙරහැරවල් ක්‍රියාත්මක කරනවා නමුත් මේ කටින පෙරහැරක් පින්වතන තියෙන්න ඕන සාන්ත සභහාවයක්ඒ පෙරහැරක් දකිද්දී අපිහිතයේ ඇතිවෙන්න්න ඕනු සමාධිමත් සිතා. පෙරහැක් එහිම අලංකාර කරගන්න නම් එකට බුද්ධ පූජාවක් තියෙන්න්න ඕන මොනොවද මල්වලින් පූජාපාත්තන්න පුළුවන් සූඳද වලින් පූජාපවත්තන්න පුළන් අලෝකවලින් පූජාපවත්තන්න පුළුවන්. උන්න ඔය අංගතුනින් තමයි පෙරහැරක් පින්වතුන විචිත්‍රවත් කරගන්න පුළුවන් වෙන්නේ. තමුත් අදකාල පෙරෙහැරක් දිහා බලාගෙන හිටියම හිත සමාධිගත වීමක් සිද්ධ වෙෙන නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ අර ධර්මින් පිට ගිහිල්ලා ඒව සංවිධානය කර පිකේ විපාකය. අපි පිවතු බලඩගෝ. ඒ හරහා කීදන කකුසල කර්ම කරගන්නවද. කීදනෙ පින්වතුනි කුසල්ලට දනිවේදැ කනවද. ඒවා පින්වතුනනි හරියට විමසන්න. හොඳින් විමසන්න. එතකොට තම අපට නිවැරදිම පිනක් අපේ සංසාරය වෙනුවෙන් අපට කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තන් අපි අපේ පංවතුන කරගන්න කර්ම, අපේ පස්සෙන් අපි පස්සෙන් පින්වතුන එල්ලවගෙන් එල්ලවගෙනනවා හරිටර දඩයම් බල්ලෙක් මවාගේ පස්සෙන් යන වගේ අපි කරගන්න කර්ම අපි පස්සෙන් එල්ලවගෙන හරියට දඩයම් බල්ලෙක් මෝයග පසින් යන වගේ අපි තිහෙමයි මේඉන්නේ අපි හරියට මවා වගේ කර්මය දඩයම් බල්ල වගේ දෙැන්නේ මවා වේගෙන් ගිහිල්ල ගිහිල්ලා යම් කිසි ඉඩක්කොයි මවා දුන්නතින් ඒ ලැබිච්ච ඉඩෙන් ඒ අවස්ථාවෙන් බල්ල ප්‍රයෝජනය ගන්නවා කෙට බල්ලා මවාවල්ල ගන්නවා අන්නේ වගේ තමයි කර්මය අකුසල කර්මයයාගේ වගේ අපි පස්සින් ඉනවා අ බල්ලා එන වගේ අපි පසෙමි කර්මීනවා හැබේ අවස්ථාවක් ලැබිච්ච ගමන් ඉඩක් ලැිච්ච ගමන් අවකාශයක් ලැබිච්ච ගමන් අ දඩියම් බල්ල මුවාවල්ල ගන්න වගේ ඒ අකුසල කර්මය අපිව අල්ලගන්නවා එ මල්ල ගත්තයෙන් පසද. අපේ මුළු ජීවිතේම පංවතුන විනාශ කළ දානවනින්. පජීවිතයම විනාශ කළ දානවා. භාගතන් සේකන අපට මෙ දේශනා කරේ මේ දේශනා පුරාවටම කම්මස්සකා කරමේ තමයි හැමදේකටමි හේතුව කම්ම දායාද කම්ම යෝනි, කම්ම බන්දුු කම්ම පටිසරනෝ කම්ම දායාද කර්මය තමයි අපට දායාද දෙන්නේ. අපට මොනවාද දෙන්න ඕන මොනවාද නොදෙන්න්න ඕන යි දිය කැති දේවල් දෙන්න ඕනු ොයිවිදි අකමැති දේවල්ද දෙන්න ඕන අපි හිතමු එක්තරා ගමක් ග්‍රහණය කරගන්නවා මේ අපේ ගම මේ මගේ ගම මේ මම ඉපදුුණු ගම මේ විදියට ඕ එක්කම මගේ මගේ කියලා අල්ලගන්නවා මේ මම පොඩිකාල්ලේ හිටපු ගෙදර මේ ඥාතින් මේ මිත්‍රයන් තමන්ගේ තමන්ගේ කියලා විවාහර කරගන්නවා දැඩි වල්ලා ගන්නවා පිවතුනේ සියල්ල දාලා කරමය රැගෙන යන්න වෙනම අපිට කර්ම රැගෙන ගියයම් පසදී. අර අපිළඟ හිටපු කිසිීම කෙනෙක්. මගේ මගේ කියල හිටපු කිසිීම කෙනෙක් පිංහතුන අපට අදාළ වෙනිිනේ. සමහරලාවට අපි ඒ ඒ තැන්වල ඉඳගෙන කොයි තරම් අකුසල කර්ම කරගන්න ඇත්ත. හැබැයි අකුසල කර්ම විපාක විඳනකොට තමයි අපට තේරෙන්නේ මම මේ කරගත්තු අකුසල්ල කර්ම නිසා මම අද ජීවිතය කොච්චර දුක් විඳිනවද කියලා. අපේ පෙන්වතුන් අද ජීවිතය යම් දුකක් පිඳිනවන ඔය විඳින්න දුකේ හැම්මත් දුක්කකටමි හේතුව අතීත ජීවිතවල කරගත්තු අකුසල කර්ම. අපේ මේ සියල්ල පින්හතන එකතු කරගෙන පින්නවා. මගේ නාාති මගේ දරු මගේ ගෙදර මගේ ධනය මගේ වාහනය මෙ සියල්ල මේ විදි ර එකතු කරගිනිින්නවා ත් මතක තියාගණ්ඩ. ඔය කවුරුවත් පින්වතින අප සංසාරයට පිළිසරණක් පිහිටක් ඇත්තිතෙන්නේනේ. මේ ජීවිතය එකතු කරගන්න මේ බැඳීම මේ ජීවිතය පමණයි. අරස්සක ජාතක අපි කියල තියෙනවන පි පින්වතුන්ට අස්සක රයිතුමාගේ බිරිද මරණයට පත්වනා අතිශේම රෝමත් බිරිදා. තමන්ගේ බිරිද මරණයට පත්වනා කියන මේ දුක නිසා ික දරාගන්න බැරු රයිතුමා වීදුරු බඳුනක බිරිදක දේහෙ තැන්පත් කරල මාලිගාාවතියාගෙන දිනගන්නන් සතිගන්නම් මාසගන්නන් දෙ ගඩාඩ ඉන්නවා. මෙ ජීවිත බෝසතන් වහන්සේ රිසිවරි. බෝසන් වහන්ේ රයිතුමාගේ ළඟටගිල්ලෙක්කි නො හරජ ඔබ දන්නව දඔබගේ බිරිඳ දැන් කොහෙදන්නේ. දැන්ඉන්නේ ගොම ගොඩක ගොමු කරරිමිනෙක් වෙලා ොට ඒ වෙලා වෙදිී හයිතුමා පිළිගත්ත නැතුවනාාම බෝසතන් වහන්සේ. න්හන්සේ යාානු භවිෙන් ගොමගොඩක් ගෙන්න්නවල ඒ ගොමගොඩ ඇතුළිඳල ගොම කරමිනිි දෙන්නෙ කළලට ගත්තා. එක ගෝම් කරමිණී කතටාරග බෝසතන් වහන්සේ ආහනවා තමන් වහන්සේ ගානු භාවිෙන් නුඹ කලින් ජීවිතේ කවුද මේ රටේ රජකන් කරපු අස්සක රයිතුමාගේ බීවිිද. කොහොමද නො දෙන්නට දෙන්න අතරතිබී සම්බන්ධය කූර්මිණය කියනවා ස්වාමිණි. දෙන්නට දෙන්න අතිශේම ප්‍රියමනාවප විතය මට රජ නැතුවත් බෑ රජටුමාව නැතුවත් බෑ. එතකොට අහනවා ඒ නුඹගේ හිතේතිබිච්ච රජු සම්බන්ධෙන් ආදරය තාමත් ඒ විදිටම තියෙනවද කියලානවා. ගොමකුරුමිණය කියන නෑ සාමීණී. දැන් මම ආදරෙන් මැදිල ඉන්නේ දැම් මට ලෙබිච සාමියත් එක්ක. කවද ගොමකරමින්ිය වාමිනි දැම්මගේ ස්වාමියයට මං කොච්චරාදරී කරාදදි කියෙල කියනවනං අස්සකරයිතුමාගේ ලේාරගෙන දැම්මගේ ස්වාමියගේ පාදික දෝවනය කරනනක් පටපුළුවන් කිවා. ත බලන්න පිංහතුන සසර බැඳීම් කියන මොනවාගේ දි කෙල තේරුම් කරගන්නක. අදපි පිංහතුන් පිහිටක් පිළිසරනක් පතන්නෙමේ තමන්ගේ ලඟෙ නයගෙන් නං ඇත්තටම ඔවුන්ටත් අපට පිහිටක් පිළිසරනක් වෙන්න බැරි අවස්ථායිනවා. කරමය අපට ලබා දෙන සමහර දායාද වලින් ඔවුන්ට අපට පිහිටක් පිසරනක් වෙන්න බැරිතැගෙනවා. හිතන්න කො පින්හදන සමහරලාවට දරුණු රෝගයක් ඇති වෙනවා. ැ අපි ළගන්න ඥාතින් අපි මුල්කද කරන්න. ිහිත්තරන් දෙෙනවා ප්‍රතිකර්ම කරනවා උපස්ථාන කරනවා නමුතිති ඔවන්ටත් කරන්න පුලන් සීමාවක්්‍ය තියෙන්නේ. අපි රෝගයට අපේ රෝගය සෝපත් කරගන්න ඔන්ට අපි වෙනුවෙන් කරන්න පුළන් උදව් ඉතාම සීම සහිතයි නමුත් ඔන්ට කරන්න බැරි කොටසකොත් තිෙනවා ඒලාවට තමයියුම් සහරලාට දේවාලවල් ගාන කියල බාරවෙවී නොෙක් නොෙක් තැන්වල කියල පුද්ධ පූජා පවත්ත පවත්ත ඉල්ලන්නන්නේ යනේ මේ රෝග්‍යාව පොහොමට සුවපත් කළ දෙන්න කියලා. එකනෙ ඔන්ටත් ඔවන්ටත් ඉතිනින් එහා පැතර කරන දෙයක් නෑ. එ අපි ළඟමින්නේ කවුද ඇත්තට ම අපි ළඟමින්නේ කම්ම බන්දු කෙලෙකවෙ කර්මය. අපට කැමැතිදේවල් අක්කුට අකමැතිදව ලබාදින කවද. කර්මී තමයි දෙන්නේ මොන වගේ ජීවිත අද දෙන්නේ. මොහු දුප්පත් කරනවද මොහු පෝසත් කරනවද මෝට ගයක් දෙනවද මොට ගයක් දෙන්න නැත්්ද මොට වස්ත දෙනවද දෙන්නේ නැත්්ද මෝට ආරපාන දෙනවද දෙන්නේ නැත්්ද. මොට මොනවගේ රූපිය අත දෙන්න ඕන මොට ොවගේ ප්‍රඥාවද දෙන්න ඕන මෙ තීරණය කරණ කර්මියය. ිය කරනවාද තිරිසන කරනවා ද මනුෂ්‍යය කරනවාද. කෝම තීරණය කරන්න පින්වතුන කරමය. ඥාතින්ටත් කරන්නේ බැරිදේවල් තමයි කරමය විසින් අපට කරල දෙන්නේ. ඒ කම්ම බන්දු කියෙලා භාගුත්ත නස මිතර දශ කළේ. කර්මයේ තමයි පින්වතන අපට පිහිටට පිළිසරනට ඉන්නේ කම්ම පටිසරනෝ කෙලකි වේයි අපට හොඳ ගියයක් ලැබෙන වනං. ඔහොද ශරීද වනයක් ැබෙනවන, අප හොද වස්තයක් ලැෙනවනම් අප හොඳ ආරපානයක් ලැබෙනවනම් ඒ සියල්ල ලැබෙන්නේ පිින්හතුන කරම නිසා ඒ නෑයකටුවත් අපි ලඟමවින්න කෙනෙකුටවත් අඩුම තරම අපටවත් පින්හද කරණ පුලුවන්දයක් නෙවෙයි එක කරන්නට කර්මීය නමුත් හිතන්නකෝ ඔයි පිහිට නැතිවුුණම් කරමයතුන ලැබෙන්වනු පිහිට නැතිවුණම අපට මොනවද ලැබෙන්නේ. දුක සමහරලාවට අපට පිහිටක් පිළිසරණක් වෙන්න තරම කරම පිළ නැත්. අපට සැපක් විඳන්න තරමේ කරම පිළඟ නැත්තං අපි මොනවාද විදිීන්නේ. දුක. අපි නොයිෙක් නොයි කරදරවලට මුහුණ පානවා. එක කරදරයක් එෙනවා ඒ කරදරි යාපු ගමන් ආපිට තවත් කරද දෙරයක්ක්නෙන සහරලාටන කෙක් දරුන් රෝගයක් ඇති වෙනවා ප්‍රෝගයක් ඇතිල ගෙදර ඉන්න වෙනවා. සමහරලාට ගෙදරීන්න නිසා රස්සාාව නැති වෙනවා. සහරලාට තමන්ගේ ගේඋගස් කරලනන් තියෙන්නේ රස්සාාව නැති වෙච්චිනිසා ඒවට ගත්තු නයි ගෙවා ගන්න බැරිවෙන. මට ගේ ත් නැතිවෙනවා මන්ගේ වාහන නැතිවන ගේ ැතිව වෙනවා ව්‍යාපාර්තිික කෝම කඩාගෙන වැටිනවා. කරග ැව වෙනවා තමන්ගේ ිරි ෙනුව ල ු ද ලට කරග රන එකක් පිටි එකක් පිට එක ට කදර ගොඩා පිවා. එහෙම කර ඇවිල් ඇවිල්ලා පිංගොතුනී ඔවන්ගේ ජීවිතේ පිංහොතුන නීරස කරල දානවන. ජීවත්තේ නිපාකරවල ධනවනි මේ තමයි. මේ තමයි පින්හතනි සංසාරෙන් අප අරගෙනා පු දායාදය එ මේ ජීවිතයේ අපි ආයයි නැවත නැවත රැස් කරගන්න ඔය ටිකම නම් අපි ආයි මතුමතු ජීවිතවලත් පින්හතනි ඔය ටිකමන අපට විඳින්න වෙන්නේ. අපි මේ ජීවිතයේ දුකවිඳින ගමක් ආයි නැවත නැවත ඒ දුකමත්තිඳගෙන තව දුද්ගෝඩක් එකතු කරගන්නවා යි ආයි සංසාරය පින්හතනි ඔය වගේම දුද්ගෝඩක්න ආය අපේ පස්සෙන්නේ නිසා පිංතුනි නොවනින් හැම වෙලාවකම සිහියෙන් හැම වෙලාවකම පින්හතුනි කටයුතු කරන්න අපේ පින්වතුන් ගෑයම් කරන්න. තමන්ගේ ළඟට අකුසලයක් කෙනවන හරියට සරපකනක් බෙල්ලට වැටෙච්චේ වෙලාවක ඒ සරපකුණ ඉවත් කරන්න ප්‍රමාද නොවෙන්න යම් වෙලාවක්ද ඊටත් වඩා ඉක්මනට අරා කුසලේ පින්වතුනි හිතිං අයින් කළදාන්න. අකුසලේ රසයක් ඇති අකුසලේ තමන්ට දැනෙන ප්‍රනීත බවක් ඇති කෙලෙස් රසය හැබැයි මේ ජීවිතය විද්‍යෙනන රසයට වඩා ඔය රසේ වින්දම සසර ජීවිතය ලබන්නට තියෙන නීරසය නං ඔයට වඩා බයනකයි. ඒ රසයට වඩා නී රසය ඉතාම භයන්නකයි. ඒ වින්දින රසට ලබන්න තියෙන දුක්ක ඊට වඩා භයනකයි එක එකක් දෙකක් නෙවෙයි ජීවිතයක් දෙකක් නෙවේ සමහරට ජීවිත සීයක් සමහරට ජීවිත දාහක් සමහට ජීවිත කෝටි අසංක ගනන් ඔටික ගෙවන්ඩ වෙනවා. ැ හැම විලාවකම සිහිනුවනින් අපේ පින්වතුන් මිනෙහි කරන්න. එනිසා හැම විලාවකම පින්හතුනි බනාහන්ඩ ධර්මශ්‍රවනය කරන හැම මොහොත්තකම ඉඩක් ලැබෙන හැම මොහොත්තකම ධර්මශ්‍රවනය කරන්න ඒ ධර්මශ්‍රවනය කළ භාග්‍යවතුන් වහන්සීමම දේශනා කරපු යාරයෝ ධර්මය ශ්‍රවනය කරලා අපේ පින්වතුන් පුළුවන් තරම් ලුවන් තරඟ අපේ පිංවතුන් තමන්ගේ සසරට සුවයක් හදාගන්න පින්කමක් කරන්න ගැත්තේ කරන්න. ධානයක් දෙන්නේ ගැත්තේක කරන්න. හරියට දන්දින්න නිවැරදිවදන් දෙන සිල් රකින්න ගැත් නිරදිව සිිල් රකින්න. තමන්ගේ හිතටන විදිර සිිල් රකින්න පා. තමන්ති හිතට දැන විදිර සිල්ලකින්න ප භා්‍යතුන් වහසේ දේශනා කරප විදිර සිල් රකින්න. ්‍රා ාතෙන් අයින් වෙන භාගතුනන් සිකිය පොයිදිට. හොරකමෙන් අයින් වෙන භාගතුනන්ස දේශනා කරපුයිදියට. කාමේ වරදවා හැසිරීමෙන් අයි වෙන භාගතුනන්සේ දේශනාකරපු විදිට. තමන් ඕන විදිිට ඔවයින් අයින් වෙන්න පා භාගතු වහස් දේශනාකර පුවිදියට අයින්වෙන්න වයි. ඒ ප්‍රමාණිට අයින් වෙන්න. පොයි දවසක හරියට සෙල්ඩකින්න. උපෝසතයක් සම්පෝර්ණ වෙන්නේ පැෑ විසිහතර රයට ෙල් රැකොත් පමයි, පැ විසිහතර කරයට සිෙල් ටක්කින්න ඕන්න. දේ හයටනං ඔබ සිල් සමාදංන් වුණේ පහ ද්දේ හයි වෙන කොට තමයි පවාරණය වෙන්න්නන ඒ තමයි භාග්‍යතුන් වහන්සේ බුද්ධදශනා ඇබැ තමන්ට හිතන මනං උදේ සමාදැන්වෙලා හවස පවාරණ වනාකිල එකතින් තමන්ට අභිමතය පරිදි තමන් කරගන්න හැබැයි තමන්ගේ කැමැත්තට සිල්ගත්තට ලැබෙන්න්නේ කර්ම තමන්ගේ කමැත්තට දී එකත් සොඳරමතක තියාගන්න තමන් දන්දුන්නට තමන්ගේ කැමැත්තට අනුව භාගිතු වහන්සේගේ ධර්මයෙන් සුරක් ලබන්න නැතුව මන්ගේ කැමැත්තට අනුවනන් දන් දෙෙන්නේ හැබැයි මතකතියා ගන්න සසර ලැබෙන්නේ තමන්ගේ කැමැත්තට නෙමී. අ කරපුවිදියට අනුකූලව. ඒසල් රැකපුවිදියට අනුකූලව ලැබෙන්නේ. එනිසා අපිට පින්වතුනි ඥානය තිබුණ නම් ඕව තේරුම් කරගණඩ අදා අපි පංවතුන මේ සසර ඇවිදිෙන සත්්‍යෙක් නෙවේ සසරින් එතර වෙච සත්තේ. ඕක අපට තේරෙන් නැති නිසා තමය අදටත් මේ ගෞතම සම්බුද් ශාසනත් මේ විදිර සංසාරික සත්‍යය කැට ටිපි දිලා තියෙන්නේ. එන අපි පිංවතුන් හැම්මත් දෙයක්ම කරන්න කලින් ඉස්සර වෙලාම මේ භාගත වහන්සේගේ නිර්මල පරිාප්ති ධර්මය හරියට අවබෝධ කරගෙන ඉන්න.ඒ අවබෝධ කරගෙන තමන්ගේ සසර සුවපත් කරගන්න ඒව ක්‍රියාත්මක කරන්න එකක්කෙනට පේන තමන්ගේ පිරිසිුද බව උපපුොරන්ඩ එහිමනවී තමන් ඒදේවල් කරඩ තමන්ගේ සංසාරය සූපත් කර ගැනීම අරමුණි. එතකොට තමන්ට මේ බුද්ධ සාසනින් ප්‍රතිඵලයක් ලබ්වා ගත්ත වෙනවා. පින්කං කරන්න ගියාමත් සමහරලට සිහිය නැතිකම නිසා කොච්චර අකුසල් කරගන්න නොද බලනකු තැ උදාහරණයක් කියනවන පේතුන කෙනෙේ. ල්ටික්රගෙන බදුරජන්හන්සර පෝජකර නවා. අපි කලින් දවසකත් කියලා තියෙනවා ල්ටිකක් භාගුතු හසිර පෝජකනකට පටගත්තුටැ නිද අවසාන වෙන කම්ම කොයි ප්‍රමාණියට දෙවෝ කරන්න ඕන කියලා. සමාහරට අපිහිතුමන්න කෙනෙක් මල්ටිකක්කාරගෙන භාගුතු වහසර පෝජකරය යනවා සමහරලාවට යනකොට ඔහු අරගෙනයන්න මල් අතර තින සහට පරවිචමල්. නිලුම්මල්ලි පෙති සමහර පිති තියෙන පොඩක් අප විත්‍ර වෙලා දුරුවරණ වෙලා දැතින් අරගෙන ගේපු මල්වලින් ඔය මල්ටික වික කරන හිතෙන්නේ එමක න මොකද කරන්නේ මොලි අර පරවෙලා දුරුවරණ වෙලා ඉල්ල තැල්ල පොඩි වෙලාගේපු මල්ටික මල්ලාසනින් තියෙනවා. ඊළඟට හොඳො මල්ටි කාරගෙන අරකෝඩින් තියෙනවා ඇැල්ල පොඩ වෙලාගේ පු දුරුවර්ණ වෙලාගේපු මල්ටික මල්ලාසනේ පූජ කල්ලා ඒ මල්ටික වහන්න හොඳ මල් තියෙනවා දෙකාව දරවටටන්නේ එරවටටන්නේ සුල්ලුපටු කෙනෙක් නෙවේ කියල හිතාගඩ ඔබේ මගේ සංසාරය ඔබබට මට නොතේරෙන තරමට කියලෙන පුළුවන් උත්ම රවටන්නේ කෙනෙ මත තියාගන්න. සම්මා සම්බුදුරජණන් වහන්සේ නමකට අපේ චිත්තක්ෂණයයක්වත් පින්හතුන හංගන්න බෑ. චිත්තක්ෂණයක් ක්ෂණයක් ගානී භාගතනාසේ දන්නවා. එර ඒවිලාවෙකර පුහරු වැඩීමකද අපට වැඩමකදදි කියනක් භාගතනන්සේ දන්නවා. නමුතිති ඒවිලාවට ඒ දූෂ්‍ය හිතට ලැබෙන විපලකය මොනවද. එහෙම කපටි අදහසකින් යි මල්ටික බූජ කරානි. එකනි අර නර්කමල්ටික වහන්න හොඳමල්ටික පෝජකරරි. එක තමන දන්ව මික වැරදිී හොඳනෑ කියලා. න ති ඕකට ලැබෙන විපා කියමන වගේද. තමන් කර පු විදියට තමයි ලබයි ලැබෙන හැබැයි දුන්න විදිට නෙවෙයි එකන්නේ තමන්ගේ කැමැත්ත පරිදිනය එක කළේ තමන්ගේ කැමැති විදිට නෙවෙේ ලැබෙන්නේ තවන් කර පුවිදියට. තුකට සමරලට සංසාරයේ මනුෂ්‍ය ශාරීරයක් ලැබී ඉතින් දකින දකින්න පිරිසට අප්‍රි අමනාපෙන රූප ලැබේ. එක සමහරලාවට කතා විලාශ හොඳ නැතිවේ ඇවිදින හැති හොඳ ඇතිවේ එම නැත අංගවල නොයෙක් නොයි කඩුපාඩුකන් ඇතිවී. සමලට හොඳ දේවල් හැටියට ලැබේ බාහිර නමුත් අභ්‍යන්තරරි ගත්තති නරකදේව. මොද නරකදයක් න පූජ කළේ හොඳදයකින් වහල බාහිරින් හොඳ දේ ලැබේ අභ්‍යන්තරේ ගත්තොත් ප්‍රයෝජනක් නැතිවේව කරු පීදරිතම ලැවෙනි දෙ සමහරට පිරිකරක් සකස් කරන්න ගිය අපිට හොද සකසන පිරිකරක් ඉති සකස් කරන ගමන් ඔන්න එක පැත්තක් අනි පැත්තට වඩා නෙමිල වැඩි එම නැත්තං ඕක පැපීම් පේපරල ොතනකොට එක කොලේක පැත්තක් කිරෙනවා ඇතික මමුතු මුල්ල ඉඳ මර කොල ලවල ය මුල ද මහක කරන්න නෙකො ඉරිච කොල යි කරන්න තවර කම් මැලි සමහලටතව කොලයක් විය දන්ගෙනවකි නාකම ඇතිකු තියෙනවා ඒනි සයිවිලටමකද කරන්නේ අතනින් ඒ කොටස වහන්ඩ මොනවාහරි උපයයක් පාවිච්චි කල්ලා ඒ කැතටික වහල දානවා ආවකකා මක්නවන් නෝක අයින් කරල දාන්නේ කියලා සමහරලාට ඒක හෙම්ම පිරිකරත්තික තියෙනවා. ඉතිගේ වංචාව කරන කාටද තමන්ගේ සංස අරයටමයි. ඒ වංචාව කරන තමන්ගේ සංස අරයට. එනිසා පංහතුනී අපේ පිංවතුම් මතක තියාගණ්ඩ තමන් කරන කර්මම තමයි තමන්ග පස්සෙන්ඉන්නේ. එකයි ඥාතියෙක් වගේ දායාද දෙන්නේ පිළිසරණ වෙන්නේ පිහිට වෙන්නේ බෙදන්නේ මොනවාද දෙන්න ඕන මොනවද නො දෙන්න ඕන කෝම තම තමන් සසරේ කරගත්තු කර්ම එන් සමිනිමි කර්ම විභාගය අපේ පින්වතු නෝනින් අවබෝධ කරගන්න අපි අපිම කරපු දේවල් තමයි අපි පස්සෙෙන් එන්නේ එහනම් සසරේ කරපු දේවල් අපට පස්සෙන් ඇවෙල මේ විතට විපාක දෙනවනන් මේ ජීවිතය කරගන්න දේවලු තායිර් නැවත නැවත සංසාරයේ අපි පස්සෙන් එෙනවා එක නුවනිින් අවබෝධ කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධරමය අහලා ඒ ධරමයට අනුකූල වෙන විදියට තමන් කටයුතු කරන්න තමන්ගේ ජීවිතය හදාගන්ඩ ඉස්සර වෙලාම බනාහන්ඩ ඒ බණ අහලා ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට තමන් ක්‍රියාත්මක වෙන්න තමන් කටයුතු කරඩ ඒ බුද්ධ වච්චනයට අනුකූලවෙෙන විදිටම තමන් කටයුතු කරන්න ආංහෙම කටයුතු කළු අපි පින්හතුට මේ බුද්ධ සාසනය තුළ බොහෝ පිහිතක් පිළිසරන ලබාගත්තා කියලා කියන්නට පුළුව. එහමනං කාලේ නිමාවට පත්වෙලා ඇති බෙනවා චූලකම්ම විභංග සූත්‍රය ඇසුරු කරගෙන දේශනා කර පපුදේශනා මාලාව අපි අද මෙතෙරිකින් නිමාවට පත්කරනවා. බුදුරජාණන් වහන්සේ මෙ චූලකම්ම විභංග සූත්‍රිය සුභමානවක ඇට දේශනා කරනවා දිරම මේ ප්‍රශ්න ාතරට කෝම දේශනා කලිවරුුණාම පිළිතුරු දේශනා කලිවරුුණාම. සබමානවකයා. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා. භාගතන සිටිකීන අවසන අභික්කන්තම් ෝගෝතම අභික්කන්තම් බෝගෝතම සය තප ෝගෝත ක් තං වා ක් ොජයේ පටිච්චන් න්ංවා විවරිය ල සවා ම ග ආචිකයිය අන්ද කාරේ වා ේල පජෝතන් ද හරිය චක්ක මන්ත ර පාන දස් සින්ත. ඒන් බෝතා ගෝතමයන අනේක පරියායන දම්මෝ පකාසිතෝ ඒසා හම් බවන්තං ගෝතමන් සරණංගච්චාමි දම්මංච බික්කු සංගංච උපාසකං බවගෝතමෝ ධාරේතු අජ්්‍ය තක්ගේ පානුපේතං සරණංගතන්ති කියලා භාගතනා සිදිරේති කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ මට වහලති බිචදය කැරලපෙන්න්නු වගේ යටපැත්තට හරවල තිබිජදයක් කුඩු කරල කරළ පෙන්නවා වගේ අන්දකාරය ඇවිදින කෙනෙකොට තෙල් පහන කතරදීලා ඇස්සත්තූරූප දකිත්වා කළකිවවාගේ. ඔබවහන්සේ මේ නිරෝමල පර්්‍යාප්ති ධර්මිය මටදේශනා කරා. ස්වාමීනය අද පටන්මම ඔබවහන්සේගේ ශාසනෙහි ඔබ්වහන්සේගේ සරණගියපුෝ ධර්මය සරණගියපු මහා සංගරත්න සරණගියපපු ශ්‍රාවකෙක් බවට පත්තිනවා කියලා භාගතුනාසේදිරිය. ශ කලා එම නන් මේ චූලකවයි බංග සූතරය තුළින් අප පින්ගොත්වට අපි විශේෂය අවධහරණය කරන්න උත්සාහ කළේ මේ කර්ම අපි කරගන්න කරම අපේ පස්සෙන් කොහොමද ඇවිල්ලා. අප ටක්කමැති දේවල් දෙන්නේ අපට කැමති දේවල් දෙන්නේ කියන එක. එමනම් සසරේ ඔබත් ඔබට ආදරේ නම් සංසාරයේ ගමන් කරන ඔබට ඔබ කැමති දේවල්න්නම් ඔබට ලබන්න කැමති. භාගතනාන්ේ දේශනා කරපු විදියට අපේ පංවතුම් තම තමන්ගේ ජීවිත හැඩ ගස්වාගන්න වැයම් කරඩ. ඒ කාරණාව සහි පත්කරමින් අපි අදට මේ දේශනාව නිමාවට පත් කරනවා. හෙමන දේශනාවතුින් රැස්කරගත් උදාාරකු සලානි සංස ධර්මයන්ගේ බලයෙන් අපි මේ වෙලාවෙේ පින් පෙත් අනමෝදන් කරනවා. විශේෂයෙන්ම නෙත්නාලිකාවිහි සබහපතිතුමන්ට සාමාන අධිකාඩතුමන්ට කාරමණලේ පින්ත් හැම දෙෙනට ම ආශුරවාදය කරනවා. ඇත්තෝ අතිවිශාල වෙහෙසක් මේ සඳහා දක්වනවා මේ ගුවන් කාල ලබන් කරලා අපේ පින් ඔතුන්ට මේ වටිනා ධර්මේශ්‍රවනය කරන්ට. තේ පින් ඔතුන්න්නේ ධර්න වැෑම සාර්ථක කරගන්නටත් ඔවන්ගේ මෙලොව ජීවිතය සීල බලාපොරතු අපේක්ෂාවන්සියාල මුදුන් පත්කරගන්නටත් ශක්තිය දහිරෙ ලැබේවා කියලා අපි ආශිරුවාදේ කරනවා. එවගේම රැස්කරගත් උදාාරක කුසලානිංස ධර්මයන්ගේ බලයෙන්. න් තු ධර්මයන් ම ගන්වන ගේ ගුරුදේවයානන්ටත් මේ සසිල්ලිපින් අනමෝදන් වේවා. එවගේ ම මාමේලෝකට බිහිකරපු මාගේ මෑනියන්ටත් එවගේම පියානන්ටත් ම පැවික කරපු ගුරුදේවොත්තමැන් වහන්සසිටත් මේ පිං අනමෝදන් වේ ඔවන්ටත් ඔබ පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුමාකාරෙන්. සුක සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මියය බෝධි කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මය පාරමී ධර්මයක් ම වේවායි සාද. සා සාධೂ කියಯපි ಪාර්ථනා කරගම්මු. ආකා සට්ටහාಚබුම් මට්ටහා දේවානාගා මහිද්ධිකා පුഞޏන්තගනු මෝදිತවා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකා සට්ටහාಚබුම් මට්ටහා දේවානාග මහිද್දිිකා පුഞޏන්තගනු මෝදිිತ್වා ිරන්රක්ಕන්තුು සම්මා සම්බුද්ධ දේශනං ආකා සට්టහාಚබුම් මට්ටහා දේවානාගා මහිද್දිිකා. Puഞගනුമෝදිවාචරන් රකන්තු සම්මා සම්බුද්ධ සාবেකං